පසුගිය කාලපරිච්ේද සිද සිදුවී මේ වගේම වාර්ත වූ අපරාධ සම්බන්ධයෙන් ස්යාැබැලිීමේදී එක් වැදගත් කරුණක් පෙනියනවා. එනම් ළමා මෙහෙකාර සේවය තෞදුරොටත් ක්‍රියාත්ම කොඩ බවට. විශේෂයම අපේ රටේ එදස් නසිය අනු පහේ වර්ශයේදී අඳුන්න අදෙන් ලද නීති ප්‍රතිසංස් කරණවලින් පසුව සම්බන්ධ වැගත් නීති මේ තත්ත්වයන් රැසක් හඳුනවාදී තිබෙනවා. එසේ තිබියදත් යි ද්ද දසේට අඩු දරුවන් ළම මෙහි කාරසයවී යදිෙන බවට තොරතුරු ලැබී තිබෙනවා ඒවගේම වැනි සිද්ධී ගනාවක්ද වාර්තා වුණා. මේ නිසා විශේෂෙන්ම ශ්‍රී ලංකා පොලසියේ ප්‍රජා පොලිස් කටයුතු කරන පොලිස්නධාරින් මෙන්ම ළමහා කාන්තා කාර්යංශෝ නිලධාරින් එක්ව විශේෂ මෙහයුම් කොළම නගරය තුළේ ඒවගේම තදාසන්න ප්‍රදේශ සහ බස්නාහිර පලාාත තුළ. ක්‍රියාත්ම රීමට බලාපොරොත්වයෙනවා නියමු ව්‍යාපෘතියක් ලෙසට මෙහි අරමුණවන්නේ වයිසාවරුදු දාසිට වඩා අඩු දරුවන් මෙහකාර්ශීවී යොදවන තැනත්තන් ඒ වගේම එම නිවාසවල හිමිකරුවන් පදිංචිකරුවන් පිබඳව නීතිය ක්‍රාත්ම කිරීම ඉට අමතරව විශේෂෙන් වැනි දරුවන් මෙහකාර සේවය සඳහා රැගෙන එනු ලබන පුද්ගලින් තැරවකරුවන් පිබඳව ක්‍රියාකිරීම සහ. එවැනි දරුවන් මෙහකාර සේවයට යෙදවීමට ලබා දෙන අනිකුත් පුද්ගලින් පිළිබඳව ක්‍රියා කිරීම. විශේෂෙන්ම මෙවැනි මෙහකාර සේවය සඳහා ලබා දෙන ලද ඇතහොත් රග රැගෙන එනලද දරුවන් කරූරත්වයට භාජනයවීම ලිංගික අපයෝජනවලට භාජනයීම නිරන්තරෙන් පසුගිය දිනවල වාර්තාාවනාා. ඒ වගේම හිටපු අමාතේෙරි චාර්් බදරදීන් ඇමතිවරයාගේ නිවසේ සිටි දැරියක් ද පිලිස්සුම්තුවාල සහිතව මියගියා. මෙවැනි සියලු කරුණු සලකා බැලීමේ නතුරුව. අදදින සිට කොළම නගරේත් අදසන්න ප්‍රදේශෝලත් බස්නාහිර පළත්තුලත් අකණ්ඩ මෙහහිුමක් ප්‍රජාපොලිස්නධාරින් සහ ළමහා කාන්තා කාරයංශෝ නිරධාරින් එක්ව ක්‍රියාත්ම කිරීමට බලාපොත්තු වන, මේ පිළිබඳ තොතුරු ලබාගෙන අදාළ මෙහෙුම ක්‍රාත්ම කරන අතර. එවැනි දරුවන් ලගතබාගන්නා නිවේස්වල්ල හාම්පුතුන්. එවගේ එවැනි දරුවන් තැව් කරණයට ලක් කල නැතැන් තැනත්තන් වනිලදාම සිදු කළ පුදගලින් ට ආ ාරන. දු දගල ෙව දැඩි නීතිමේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවයෙනවා. ශ්‍රී ලංකාවේ අනුව ළමා මෙහිිකාර සේවය දඩුවම් ලැබිය හැකි වරදක් වන අතරම. ඉට අමතරව ළමයි කකෘරත්වයට භාජනය කිරීම ලංකා දඩනිති සංග්‍රහයේ තුන් සය අට ආයන්න වගන්තී අර්ය දඩුවම් ලැපිය හැකි වරදක්වෙනවා. ඉට අමතරව විශේෂෙන්ම ශ්‍රී ලංකා විසින් ජාත්‍යන්තර ළම ප්‍රක්ඥප්තිය අපාණුමත කර තිබෙනවා එය අනුව එම ලවා ප්‍රක්්චප්තිය සඳහන් කරුණු දේශය නිතියේ. කොටසක් ලෙස මේ වන විටත් නේති සම්පාධනය වී තිබෙන එම නීති ක්‍රාත්මකිරීම ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ක්‍රියාත්ම කරන ප්‍රමුකතම අතනවන ශ්‍රී ලංකා පොලිසිේ වගකීමක් වෙනවා. ය නිසා නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසි විසින් ක්‍රියාකරනු ලබනවා. අද දිනේ සිටේ මෙහිවු ආරම්භකිරීමට නීමිතයි. දෑනට අපිට වාර්තාාවී ඇති ආකාරයට සහ පසුගගේ දින කීපේතුළ බුද්ධි නිලධාරීෙන් ලබාග තොතුරු අනුව විශේෂෙන්ම ලංකාවේ මධ්‍යම කදුකර ප්‍රදේශෙන් වතුකරෙන් වැඩිපුර ළමුන් සංඛ්‍යාවක් මෙයා කාරයට විධ ප්‍රදේශවලට මේක කාට සේවය සදාාර ැගෙන විත් ඇති බවට වාර්තාවනවා.මනිසා මෙ මෙහෙයුම් ක්‍රියාත්මකිරීමට නීමිතව තිබෙනෝ. එවගේම එවැනි දරුවන් ළඟතබාගන්නා මේකාන සේවී යොදාගන්නා පුද්ගලන්ටේරේව දැඩි නීතිම මේ ක්‍රාමාර් ගැනීමට ශ්‍රී ලංකා පපොලසිය බලාපොරොත්තු වෙන.